සුබ දවසක් කියලා SLBCL ගේ channel එකට පිළිගන්නවා මගේ හිත මිතුරන්ව. ඉතින් මේ ගොඩ කාලට පස්සේ තමයි අපි බිල්ඩ් එකකින් මෙහෙම එකතු වෙන්නේ. ඉතින් ඕගලන්ට ලොකු වාසියක් වෙන බිල්ඩ් එකක් තමයි මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ. මොකද අද මම ඕගලන්ට කියනවා ඊටම සීමිත ඔෆර් එකක් ගැන. මේ සීමිත ඔෆර් එක ඕගොල්ලෝ භාවිතා කරලා කියලා මම හිතනවා PC එකක් හදන්න ඉන්නවනම්. ඉතින් අද අපි කතා කරන්නේ Core i7 9700F processor එකක් එක්ක හදන gaming build එකක්. ඉතින් අපි මුලින්ම යමු වෙනදා වගේම අපි MSI computers එක තමයි අපි අද එකතු වෙලා ඉන්නේ. එතකොට අපි processor එක තෝරගනිමු මුලින්ම. මම ඔයගලන්ට කියන්නම් ඇයි මේක මෙච්චර වැදගත් වෙන්නේ කියන එක ඔයගලන්ට මම පැහැදිලි කරන්න. මම ඔයගලන්ට කිව්වා මොකද්ද දැන් මම ඔයගලට කියන මොකද්ද මේකේ තියෙන වාසිය කියන එක ඔයගලන්ට මම පැහැදිලි කරන්න. දැන් අපි කතා කරොත් එහෙම වර්තමාන දින processors වල මිල අපි line up ගත්තොත් එහෙම Ryzen ලා ඉතාමත් ගොඩක් වැඩි මිලක් මේ දවස්වල ඒගොල්ලන්ගේ processors වලට යොමු කරලා තිනවා. එකක් ඒක ලංකාවේ තියෙන යම් තේ situation එකක්. ඒ වගේම තමයි දැන් Intel වලට වඩා Ryzen ලාගේ processors වල තියෙන ඉල්ලුම සීග්‍රින් වැඩි වුණා. ඉතින් අන්න ඒක තමයි දෙවෙනි දේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලාම කිව්වොත් සහනදායි මුදලකට Core 8 processor එකක් ඔයාලට ගන්න පුළුවන් කියන එක මේ දවස්වල මෙන්න මේ වගේ ඔෆර් එකක් අපි යනවා. ඉතින් අපි කතා කරොත් එහෙම Intel ලා 10th gen එක නිකුත් කරේ Ryzen ලාත් එක්ක දින තරඟෙට. නමුත් 9th gen එක ඇත්තටම කිව්වොත් ඒගොල්ලෝ මේ හොඳට නිකුත් කරත් Ryzen series එක ආපු ගමන් 9th gen එක පල්ලෙහාට වැටුනේ ඇත්තටම. ඒ නිසායි Intel ලාට 10th gen එකට යන්න වුනේ. ඉතින් අපි කතා කරොත් Core i7 9700F processor එක මේකේ Core 8ක් වගේම threads 8ක processor එකක්. ඉතින් කතා කරොත් එහෙම physical Core 8ක් ගැන ඔබට වර්තමානයේ Core 8කින් කරන්න බැරි මොනවද? අන්න ඒ දේවල් ඔය එඩිටර් කෙනෙක් නම් ඔය ගේමර් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Core 8ක් කියන්නේ ඔයාලට උපරිම ප්‍රයෝජනවත්. අනික තමයි මේක සාමාන්‍යයෙන් රුපියල් 46000ක් වගේ මුදලකට ගන්න පුළුවන් එක තමයි තියෙන ලොකුම ඔෆර් එක. අන්න ඒක තමයි ලොකුම ඔෆර් එක. මොකද Core 8ක process එක රුපියල් 46000 ගන්නවා කියන්නේ ඒක කරන්න බැරි වැඩක්. රයිට්. ඉතින් දැන් මේ 10th gen එක ආව නිසා මේ 9th gen එක දැන් මාකට් වලින් ඈත් වෙලා යන්නේ. මේවයි අලුතින් ස්ටොක්ස් ආයේ නැහැ. ඉතින් තියෙන ස්ටොක්ස් මිල ගොඩාක් අඩු වෙලා තිනවා. සාමාන්‍යයෙන් මොකද පාරිභෝගිකයන් එක රැවට්ටීමක් නෙමෙයි. මොකද මේ ස්ටොක්ස් ඉක්මනට ඉවර කරගන්න ඕන නිසා තමයි ඒක කරන්නේ ගොඩක් ෂොප්ස් වලින්. ඉතින් ගොඩක් හොඳ චොයිස් එකක් තමයි ඉක්මනට ගන්න ඕන. මොකද වැඩිපුර මම නම් හිතන්නේ ස්ටොක්ස් ප්‍රමාණයක් ඇති කියලා කොහෙවත් මේ තියෙන ෂොප්ස් වල හැම ලංකාවේ හැම ෂොප්ස් වලම 9th gen එක සීක්‍රට් ඉවර වෙනවා. නැයි මේවා ලැබීමක් මම නම් හිතන්නේ නැහැ. මොකද ඉස්සරහට 11th gen එක බලාපොරොත්තු වෙන්නේ අපිට ලැබෙන අවුරුද්ද වෙනකොට Intel ලගේ. ඒ නිසා මේක ඇත්තටම හොඳ චොයිස් එකක්. ඔයාලට මිලදී ගන්න පුළුවන් නම් ඔයා හදන PC එකට මේක දානවා නම් ගොඩාක් හොඳ performance එකක් ගන්න පුළුවන්. අපි කතා කරොත් එහෙම Core 8ක් සහ threads 8කින් තමයි මේක අපිට අන්තර්ගත වෙන්නේ. ඒ වගේම megabyte 12ක smart cache එකකුත් මේකට අන්තර්ගත වෙනවා. ඉතින් Intel series එකේ ආපු හොඳ process එකක්. ඉතින් මේක onboard graphics නැහැ. ඉතින් රුපියල් 46000ක් වගේ මුදලට මේ processor එක PC build එකක් හදනවා කියන්නේ ඔයාට එතන ලොකු chance එකක් තියෙනවා. මොකද නැත්තම් අපි 10th gen එක ගත්තොත් එහෙම 10th gen එකේ මේ වගේ Core 8ක් සහ threads 8ක් නෙමෙයි threads 16ක් එන්නේ Core i7 10700 series එකේ. ඉතින් ඒක රුපියල් 60000 පන්නනවා. ඉතින් ඒක බලනකොට Core 8යි thread 8කට මේ processor එකත් එක්ක build එකක් හදනවා නම් ඔයාට ඒක ලොකු වාසියක් වෙයි gaming වලට. මොකද දැන් අපි කතා කරොත් Ryzen එක යන මේකේ equal එකක් තමයි අපි ගත්තොත් Ryzen එකේ දැන් සාමාන්‍යයෙන් මේ ප්‍රයිස් එකට යන්නේ Ryzen 5 3600 processor එක Core 6 12යි. ඉතින් ඇතමෙක්ට කියන්න පුළුවන් ඉතින් Ryzen හොඳයි නේද. ඉතින් දැන් මෙතන තියෙන්නේ threads 6යි මෙතන threads 8යි. දැන් කෙනෙක්ට කියන්න බලන්න performance එක අතින් ගත්තත් performance එක අතින් නෙමෙයි බලන්න ඕනේ. දැන් මෙතන ඇත්තටම Core threads 8ක performance එකක් තියෙනවා. ගණන් කරොත් මේ 1 2 3 4 ගේ threads threads 8ක් සහ Core 8ක performance එකක් තියෙනවා. ඉතින් අන්න ඒ දේ තමයි වටින්නේ. ඉතින් Core 8ක processor එක මේ ගන්නට ගන්න පුළුවන් කියන එක හිතා ගන්න අමාරුයි. ඉතින් අනිවාර්යයෙන්ම හොඳ build එකකට මේක යොදා ගන්න පුළුවන්. ඔයාට හොඳ වැඩක් කර ගන්න පුළුවන් මේකෙන්. මම recommend කරලා කියන එක ඒ නිසා මේ build එක මම යොදනවා අපේ main device එකේ processor එක විදිහට. මම මේ processor එක යොදා ගන්නවා. ඉතින් ඊට පස්සේ මේකට හැගෙන motherboard එක 9th gen එකෙන් 1151 socket එකකුත් එක්ක මම MSI වලට තමයි ඉතින් පොඩ්ඩක් පෞද්ගලිකව කැමති. ඒක මගේ කැමැත්තක් විතරයි. නැත්තම් Asus brand වලට. ඒ නිසා මම යොදා ගන්නවා MSI motherboard එක. මෙන්න මේ MSI B360 motherboard එක. මේක තමයි මගේ build එකට යොදාගන්නේ. ඉතින් මේක out of stock කියලා තමයි වැටෙන්නේ. හැබැයි කෙනෙක්ට ඕනනම් පුළුවන් තව විකල්ප වලට යන්න.
තමයි අපි මේක ගිගාබයිට් වුණත් අපිට බලන්න පුළුවන් අපි කතා කරොත් H310 තමයි මේකට යන බේසික් එක නැත්නම් V385ක් වුණත් අපිට දා ගන්න පුළුවන් මේ motherboard එක වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන් right 11151 යටදී පාවිච්චි කරන්න පුළුවන් මේ මේ motherboard එක වුණත් ඉතින් අරක තමයි හොඳම motherboard එක මේකට choice වෙන ඉතින් ඒක stock out කියලා පෙන්නන නිසා තමයි මම මේක තෝරගත්තේ නැත්තම් තවත් අපිට ඕන නම් stocks වෙන වෙන brand එකකින් බලන්න පුළුවන් Asus වගේ එකක් පොඩ්ඩක් ඕන නම් බලන්න පුළුවන් නැත්තම් gigabyte ලගේ motherboard උනත් බලන්න පුළුවන් gigabyte ලගේ මෙතන series එකක් තියෙනවා एक वेबसाइट दी प्रयोजन वाट खेमती का तोरला गंदा पुला वेबसाइट टेंजन एसुस ब्रांड की एसुस बोर्ड सेट तीन अरे लाइन इकट हरियाने का मत ताम हम बुने राइसन V460 अभी एनिस वडा हों एम एस लगे मेन मे B365 बी 365 चिप सैट कटे अन्न का मेगा तेल जी दस एक पनसा सो कट सपोर्ट करना वाट तवटिक फीचर्स एक्का मदर बोर्ड उन्ना वाट मैं कलीम पेड़ अन्न पुलवा स्टॉक्स पुड चेक बल मेक वेदंकन पुलाने हम मदर बोर्ड एम एस लगे फीचर्स बलोत्ते हिम दाइस हेट हेट कटा इतना मैं मैं कल मेमरी 64 GB अटैच कर पुलवा रईट बलोत्ते हिम इवागे अभी तीन साठ थ्री पोर्ट्स हया तीन अनेक वटे सामान्य पड़ी गाने का बोर्ड इच्छा प्रमाण तीन वटे सामान्य 460 वोल्ट की इंजन बोर्ड सामान्य हतर अभी वासी तीन इतनी मैं एटरा इत पास मेकट हाइन रैम आप तोर का सैज हेट हाई तीन वा हूं दिशा सपोर्ट कर सैज हेट हाई गांट सपोर्ट सपोर्ट करवेदा सैज हेट हाई तोर का अभी ये डेटा रैम किट दिखा सामान्य गुड़ा बजट हदास दिशी आई हतव दिखा दर हरसी अक्वागे इधा 16 GB रैम विनवा रईट अभी मे दिखा एट करूँ मेकट वारंटी 3 इयर्स अभी हम विनवा इनमें आकार ग्राफिक कार्ड मेकट तो रखा ग्राफिक कार्ड का मम इतना मे सा ग्राफिक कार्ड्स स्टॉक्स बल चेक पड़वा मे बिल ओन ग्राफिक कार्ड को मम के पड़ा मे 4 GB वाले उपरी मट में पड़वा ग्राफिक कार्ड बजट मे बिल का सामा 1650 सूपर रख मैं पड़ा तोर का मिदंट अभी 1650 सूपर एक गिगाबाइट तीन एसुस मट ओण कदा हम बुण रईट एसुस स्ट्रोक्स फिक्स एक दीनो 1650 अतली समय पानी से एक चिपसेट एक गिगाबाइट लगे तीन 1650 सूपर इनफोर्स एक हतलिस दिखा मनसी अतना पड़ी ब्रांड पड़ी क्वालिटी अतम तीन तू मे चीप सैट बाल प्रश्न अने बजट हदनवा मे ब्रांड वेदर तू वारंटी का युवत बला एसुस अरे RGB क्वालिटी का तीन नैक अने RGB सिस्टम तीन थिंग हद हक वेदर उन्े मम की अभी अत लोग साली तीन लोकोट कराट कमे लोकू नास्ती अकन ओण रईट
ඉතින් මේකත් ඒ බොහොම තමයි නේ වේගයි මේ බිට් රේන්ජ් එකමයි ඉතින් මේකේ පවර් කන්සම්ප්ෂන් එකයි බැලුවොත් එහෙම 350 ඉල්ලන්නේ සම්පූර්ණයෙන්ම රයිට් ඉතින් අපි මේකට පවර් සප්ලයි එකක් ගන්න කලින් මේ පවර් සප්ලයි එක දාලා මින් සාමාන්‍යයෙන් ඔයාලට පවර් සප්ලයි කැල්කියුලේටර් කරන්න ඉතින් මම එදා කියලා දුන්නා රයිට් මේකට 450 බ්‍රොන්ස් එකක් හොඳටම ඇති කෝසයකින්ම ගන්නවා කෝසයකින්ම 450 නැචරල් උපරිම 450 දෙනවා අය වයින්න දෙයක් නෑ සුපිරි පවර් සප්ලයි මේ වාර බාගෙට වැඩ කරන්නේ වනිමි අනික බ්‍රොන්ස් එක රයිට් බ්‍රොන්ස් සර්ටිෆයිඩ් ඒ කියන්නේ මේක 230 වොට් දැන් ඔයාගේ ගෙදර කරන් බිලට උපරිම සාධාරණයක් කරනවා ෆුල් එෆිෂන්සි එකකට වැඩ කරනවා රයිට් ඉතින් ඒක අපි උදා ගන්නවා සප්ලයි එක විදියට राइट दस अभी मेरे हार्ड डेगा बल स्टोरेज डिवाइस वर्ल्ड गया मैं कंप्लीट विदिन हादन वाद एस एस डी अटकान था मैं इन्ने मुझे कनेक्ट दला दा सगन कोहे गया मगे मगे एक मत एरी मत मैं बेस्टन डिजिटल एड करा मन टी बी का एस एस डी का अभी चेक करूँ एस एस डी एस एस डी वाल अभी मेकट के लिए एन वी एम गाड़ दाँ मुकद साटा पोर्ट हर हाँ निमी स्पीड डेगा थिंक गुडा स्पीड युक्त मदर बोर्ड विनो पीसी लेने खर दत् मार सा गुडा लुक एडर कुलवाट सामान्य 120 जीबी वैगा तिब्बण मुद्दे प्रमाण गुडा इडमादी क्या टोरन डाउनलोड करना लोकल डिस्क गुडा क्या टोरन डाउनलोड एक विनास्कर थर्ड डिस्क නැත්තම් GB 120කට එහා වමනා වෙන දෙයක් සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. ඉතින් අපි කතා කරොත් එහෙම. NVMe එකක් 120 වගේ මම මේ හොයන්නේ. මේ හොය හොය යන්නේ. හොයන කෙනා තාම හම්බුන්නේ නැහැ. බොරුවට M.2 එකක් ගහන්න ඕනේ නැහැ. ඉතින් තා පොඩ්ඩක් ඉතින් වඩා ගොඩක් ස්පීඩ් එකක් ගන්න පුළුවන් NVMe එකේ. ඉතින් අවන්නේ මේක ගහලා දාමු ඉතින් කරන්න දෙයක් නැහැ. මම මේ නැත්තම් 8500 මේක ගහන්න දෙන්න තේරුම්වන්නේ නැහනේ පොඩි මුදලක් වෙනුයි දැන් මේ 6000ට ගහන්න පුළුවන් මේක M.2 එක ඉතින් 6000කට M.2 එකක් ගහන එක 120 GB 10කට ගහලා දාන්න 256ම NVMe එක හිතේ සැනසීමෙන් දෙය ගන්න පුළුවන් රයිට් මම ඇඩ් කරා හරිද ඊට පස්සේ මම යනවා කේසින් එකක් හොයාගන්න දැන් මගේ මේ වැඩේට ලස්සන වැඩේට කේසින් එකක් හොයාගන්න ඉතින් මේ මෙච්චර වෙලා ලස්සන මම බිල්ඩ් එක කරපු හින්දා ලස්සන කේසින් එකකින් උත් ඒක හැඩ කරන්න ඕනනේ ඒ නිසා මම හිතුව කෙනා තාම මෙතන මට හම්බුන්නේ නැහැ ඉතින් මට හිතුණා මම හිතුව කෙනා තාම හම්බුන්නේ නැහැ याने तो मसल अज्जावाई या नैने को या को कार्बाइड सीरीज से के कोस या कार्बाइड स्पेक डेल्टा को नैन अने मिट्टर लाव या हो ना मेरी कर मम्मा पल गल कर दिल मम्म इन मे केस मैं अटैच करना मे गुड़ा खोना केस लसन के इस 120 फैंस तुना के राइट गुड़ा लसन अने गुड़ा खेमती फीचर मे के अने गुड़ा उसकती है ලස්සන කේසින් එක. කූල් එක උපරිමයි. අන්න එකයි වෙන්න ඕනේ. ඉතින් අපි මේක ඇඩ් කරනවා. ඉතින් බිල්ඩ් එක ෆයිනලයිස් කරන්නයි හදන්නේ. ගොඩක් හෙල්දි බජට් එකකට සාමාන්‍යයෙන් මිඩ් බජට් එකකට හදලා දිනා. මොකද කෝස් 8ක ප්‍රොසෙසරයක් දාලා මේ ගානට බිල්ඩ් එකක් හදනවා කියන්නේ හිතන්න බෑ. හිතන්න බැරි වැඩක්. ඉතින් ඔයාට try කරලා බලන්න පුළුවන්. මම හදපු බිල්ඩ් එක මෙන්න මේකයි. ඉතින් ඔයාට මුලින් නම් බලා ගන්න පුළුවන්. මොකද්ද මම හැදුවේ කියන එක. राइट अड़ पेना वाई सवन 9700 एफ प्रोसे का दाला तीन राइट एट को सही ट्रेड प्रोसे का एम एस आई मदर बोर्ड का 16 GB रैम राइट जी फोर्स गिगाबाइट GTX 1650 सुपर कार्ड का वर्तमान आप ओनम गेम में बाय ने पा हाई अल्ट्रा अतर प्ले करना पुलो ये अतर प्ले करना पुलो साइबरपंक 2077 पावा मे बी जे के हाई वगैरह ग्राफिक्स के प्ले करना पुलो अन्य वारिंग हाई राइट इतनी
මේක තමයි අද මගේ බිල්ඩ් එක ඉතින් තාම ෂොප්ස් වලට යන්න අවසරයක් නැත ගිහිල්ලා මේ ඉන්න අවසරයක්වත් නැහැ ඉතින් ගොඩක් ෂොප්ස් වල කස්ටමර්ලා එක්ක දෙන්න ගන්නේ එතුලට දන්සලක පුටු ගන්න ගන්නවා වගේ ඉතින් ඒ ඇස්සේ අපි ගිහිල්ලා කැමරා කොබාගෙන ඉන්න කොහොමත් දෙන්නේ මොකෙක් හරි කෝල් කරපු ගමන් මට ඉන්න වෙනවා මේ නෑ ඕන්න ඉන්න දෙන කියන්න ඕනේ රයිට් ඉතින් මේ අදාස් දක්වගෙන යන්නේ ගොඩක් සතුටුයි ඕගොල්ලෝ හැමදාම අපිත් එක්ක ඉන්නේ ගැන මාත් එක්ක ඉන්නේ ගැන ආදරේ ඉතින් මේක තමයි මම හදපු Core i7-9700F build එක රයිට් ඔයාලගේ අදහස් දක්වගෙන යන්න හැමෝටම ආදරේ ජය වේවා බුදු සරණයි පරිස්සමින් ඉන්න මීටරේ දුරින් ඉන්න.